Yo boys, ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. අද වීඩියෝ එකේ තියෙන්නේ අලුත්ම චයිනීස් ගේම් ලූප් එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි boys, එහෙනම් අපි බලමු කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ගොඩක් කට්ටිය මට මෙසේජ් කරලා අහලා තිබ්බා මේක දාගන්න ඕන, මේ දාගන්න විදිය පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දාන්න කියලා. මේක ඉස්සල්ලාම කියන්න ඕනේ මේක මේ බෑන් වෙනවා කියලා. කට්ටිය අහලා තිනවා එහෙම බෑන් වෙන්නේ නැහැ. ඒුණාට ඔයාලා ගොඩක් වටන account මේකට දාලා යූස් කරන්න එපා. මේක යූස් කරලා නිකන් risk එකක් ගන්න එපා. මාත් මේ වීඩියෝ එක හදන්න මේක guest account එකකින් තමයි කරන්නේ. install කරන විදිය තමයි මේක කියලා දෙන්න හදන්නේ. ඉස්සල්ලාම අපේ තියෙන game loop එක අයින් කරගන්න ඕනේ. ඒක හරියටම අයින් කරගන්න විදිය මම මේ වීඩියෝ එකට දාලා නැහැ. ඒුණාට මම link එකක් දාන්නම් උඩින්. ඒකෙන් ගිහින් බලන්න හරියටම කොහොමද uninstall කරගන්නේ කියලා කලින් තිබ්බ ගේම් ලූප් එක. මේක ඔක්කොම පියවරෙන් පියවර දින මම මේ වීඩියෝ එකේ link එක දාලා තියන්නම් උඩින්. නැත්නම් මේ වීඩියෝ තවත් දික් වෙනවා. හරි අපි ඉස්සල්ලාම ගේම් ලූප් එක download කරගන්න ඕන. ඒකට web browser එකට ගිහිල්ලා gameloop.mobi කියලා search කරගන්න. ඒකෙන් තමයි අපි chinese game loop එක download කරගන්නේ. මේක මේ game loop 7.1 beta කියන එක උඩ click කරාම open වෙනවා. මේ පේජ් එකේ තියෙනවා ඇරට ගියාම version china chinese 7.1 කියලා. මේක ඕපන් කරගන්න. මේ ටයිම් එක යනකම් ඉන්න වෙනවා අපිට. ඊට පස්සේ සේව් කරගන්න. හරි ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරපු තැනට ගිහිල්ලා මේක රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්න ෆයිල් එක. ඊට පස්සේ ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති ලොකේෂන් එකක් දෙන්න පුළුවන් ඉන්ස්ටෝල් කරන්න ඕන තැන. 100 එකට දාන්න ඒක හොඳයි. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා දිගටම. හරි දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඊට පස්සේ ඕපන් කරගන්න මේ චයිනීස් ගේම් ලූප් එක. මේකේ ඔක්කොම ලැන්ග්වේජ් තියෙන චයිනීස් වලින්. ඊට පස්සේ අපි මේ emulator එකේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලට හරවා ගන්න පුළුවන්. මේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරලා ඒකේ තුන්වෙනියට තියෙන එක මට මතක විදිහට මේක ක්ලික් කරලා ඕපන් කරගන්න. මේක නෙවෙයි තුන්වෙනි තියෙන එකෙන් ඕපන් කරගන්න. ඊට පස්සේ ඒකේ පල්ලට යද්දි තියෙන ලැන්ග්වේජ් වෙනස් කරන්න තියෙන තැන. ඒකෙ මේ මෙතන යටින් ඉංග්‍රීසි දාගන්න ඕන. ඊට පස්සේ සේව් කරගන්න. එතකොට මේ වාට පේනවා, වලට පේනවා දැන් උඩ තියෙන ඔක්කොම ඉංග්‍රීසි වුණා. ඊට පස්සේ හැම වෙලේම අපි ගේම් එකට ලොග් වෙන්න කලින් මේක අප්ඩේට් වෙනවද කියලා බලලා චෙක් කරගන්නවා. ඒක අප්ඩේට් තියෙනවා නම් ගේම් එක සෙල්ලම් කරන්න කලින් අප්ඩේට් එක කරලා ඉන්න ඕන. අතන මේ තුන ක්ලික් කරලා එතන අර අප්ඩේට් නව කියලා දැන් ඔය අප්ඩේට් එක තියෙන හින්දා පෙන්නන්නේ. එතන නැත්තම් අප්ඩේට් චෙක් කරගන්න ඕන හැම වෙලේම. එතන අප්ඩේට් කරගන්න ඉමුලේටර් එක. හරි අප්ඩේට් වුණා දැන් ඉමුලේටර්. ඊට පස්සේ ඒක රීස්ටාර්ට් කරගන්න ඕන. ඉබේම රීස්ටාර්ට් වෙනවා නැත්තම් සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරගන්න. මෙතන දැන් නවත්වන රීස්ටාර්ටින් නව් කියලා. හරි දැන් ඊට පස්සේ emulator on වුණාට පස්සේ අපි මේකට PUBG install කරගනින්දි PUBG APK එක වෙනම download කරලා අරන් තමයි මේක install කරගන්න ඕන. මේ local APK installation කියන තැනින් තමයි අපි APK එක වෙනම download කරලා install කරගන්න ඕන. මේකට ඉස්සෙල්ලාම web එකට ගිහිල්ලා search කරන් PUBG mobile කියලා. ඊට පස්සේ මේ PUBG mobile official site එකේ මේක අපි download කරගන්න ඕන. ඔය පළවෙනියටම එන pubgmobile.com කියන එක එයාලගේ official site එක. site එක open වුණාට පස්සේ දිනන APK download කියලා. ඔය MB 943 එක තමයි APK එක. එතනින් click කරලා ඒක download කරගන්න.
kalim mam epic එක download කරගෙන තියෙන ඉන්න මම දැන් cancel කරනවා ඒක ඊට පස්සේ emulator එකට ගිහිල්ලා මේකේ apk installation එක දෙන්න තියෙන තැනින් apk එක open කරගන්න ඕන ඔයාලා apk එක download කරගත්ත තැනට ගිහිල්ලා ඒක open කරගන්න අතනින් PUBG Mobile Global කියලා තියෙන එක ඊට පස්සේ මේක install වෙන ටික වෙලාවක් යනවා මේ emulator එකේ වෙන මොනවා හරි download වෙනවා නම් ඒ අතරතුර ඒවා cancel කරගන්න අපරාධ නිකන් data යනවා මේ download වෙන තැන පෙන්වන තැන දැන් මගේ මොකක්ද ඇත්ද මම cancel කරලා දානවා අරක විතරක් install කරගන්න ඒක පොඩි වෙලාවක් යනවා හරි දැන් මේක install වෙලා ඉවරයි ඊට පස්සේ open වෙනවා engine එක ඒක install වුණාට පස්සේ යටින් open වෙනවා පෙන්වනවා ඊට පස්සේ game එකත් install කරගන්නවා emulator එකට හරි දැන් game එකේ emulator එකට install වෙලා ඉවරයි ඊට පස්සේ අපි මෙතන settings ටික හදා ගන්නවා හරි ඊට පස්සේ ගේම් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ මෙතන උඩ තියෙන බෑක් එකෙන් බෑක් කරලා මේකේ සෙටින්ග්ස් වලට යන්න පුළුවන් emulator එකේ එතනින් ගිහිල්ලා අපි මේ තියෙන Chinese language එක අයින් කරගන්න ඕන නැත්නම් කරදරයි ඒක ඉංග්‍රීසි වලට හරවා ගත්තාම ලේසියි අපිට පාවිච්චි කරන්න මේකේ සෙටින්ග්ස් අතුලට ගිහිල්ලා ටිකක් පල්ලටයක් තියෙනවා ලෝක ගෝලයක් වගේ එකක් එතනින් තමයි language settings හදන්නේ ඒක ක්ලික් කරලා අතුලට ගිහිල්ලා මෙතන උඩ ක්ලික් කරන්න ඊට පස්සේ එතන මේ ප්ලස් මාක් එකෙන් තව ලැන්ග්වේජ් එකක් ඇඩ් කරහයි ඒක උඩ ක්ලික් කරලා පළවෙනියට දෙනවා ඉංග්‍රීසි කියලා එතනින් යුනයිටඩ් ස්ටේට් වගේ දාන්න ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ඊට පස්සේ මේ ලැන්ග්වේජ් ඇදලා උඩට දැම්ම හැකි ඉංග්‍රීසි ඊට පස්සේ චයිනීස් ලැන්ග්වේජ් අයින් කරලා දාන්න පුළුවන් emulator එකෙන් මෙතන රිමූව් ක්ලික් කරලා ඉවරලා මෙතන ටික් කරලා ඩිලීට් කරලා දාන්න එක හරි ඊට පස්සේ මෙතනින් බැක් කරගෙන about tablet කියන එකට යන්න මේ ඊතලේ ක්ලික් කරලා බැක් කරගන්න පුළුවන් මෙතනින් අපිට මේ emulator එකේ පොඩි settings එකක් හදාගත්ත හැකි ඒකත් performance වලට හොඳයි මේ build number කියන එක උඩ ක්ලික් කරගෙන යද්දි developer option කියලා එකක් enable වෙනවා මේ වටන you are no developer කියලා මේක ඇතුළට යන්න ඕන ඊට පස්සේ settings වලින් මේක පල්ලට යද්දි මේ මන් ටික් කරන ඒවා ටික එහෙම ටික් කරගන්න මේ force GPU rendering කෙනෙක් ටික දාගන්න ඊට පස්සේ මේ force 4x ms double a කියන එකත් enable කරගන්න මේ activities delete කරන එකත් ටික් කරගන්න හරි ඊට පස්සේ emulator එක restart කරලා open කරගන්න පුළුවන් දැන් Chinese language එක පෙන්වන්නේ කොහොමද ඊට පස්සේ normal සාමාන්‍ය විදියට ඔයාලා game එකට log වෙන ඒ login method එකෙන් log වෙන්න පුළුවන් මෙතන login screen එකේ ඊට පස්සේ Twitter හරි Facebook හරි ඔයාලා log වෙන විදියට ඒක log වෙන්න අවුලක් නැහැ ඊට පස්සේ play කරන්න පුළුවන් හරි boys එහෙනම් තාත් මේ වගේ tutorial එකකින් set වුණා තාම channel එක subscribe කරේ නැත්නම් ගිහිල්ලා subscribe පාරක් දාන්න FB page එකක් තියෙනවා ඒකටත් like කරලා follow කරලා set කරලා ඉන්න set එකේම ආදරේ
ජයවා.